අයිබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශය සුසන්දේශ සමගින් අදත් ඔබ හමු වන මම රවිශිෂාර මදුවන්ත ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත භික්ෂුන් වහන්සේලාට කොවිඩ් එන්නත ලබා දීම මහනුවරින් ඇරඹෙයි වැලමිටියාවේ කුසලදම්ම මහායති සඳ දිවිගමනේ සිව් අසූබස් සපුරති මාතර බෝධි ආරක්ෂක ස්ථාභාවේ මැදිහත්වීමෙන් සංවර්ධනය වන මාතර නම දිස්ත්‍රික් රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකය භික්ෂුන් වහන්සේලා ඇතුළු අනෙකුත් ආගමික නායකයන්ට කඩිනමින් කොවිඩ් එන්නත ලබා දෙන්නේයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ භික්ෂුන් වහන්සේලාට කොවිඩ් එන්නත ලබා දීමට අද කටයුතු කළා. පූජ්‍ය පක්ෂයට කඩිනමින් එන්නත් ලබා දීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යතුමා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව කඩිනමින් මෙම නත් දිවයිනම ආවරණය වන පරිදි සියලුම භික්ෂුන් වහන්සේලා ඇතුළු අනෙකුත් ආගමික නායකයන්ට ලබා දෙනු ඇත. මෙම වැඩපිළිවෙල යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ භික්ෂුන් වහන්සේලාට කොවිඩ් එන්නත ලබා දීම හෙට දිනේ ආරම්භ වීමට නියමිතයි. පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංගනායක පූජ්‍යපාද වැලමිටියාවේ කුසලදම්ම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ 84 වන ජන්මදිනය අදට එදී තිබෙනවා. උන්වහන්සේ වෙත තවත් චිරාත් කාලයක් ශාසනික ආගමික සහ ජාතික සේවාවන්හි යෙදෙන්නට ආශිර්වාදය ප්‍රාර්ථනා කොට අප තබන සුභාශිංසන සටහනක් මේ. වැලමිටියාව නම් සොඳුරු ගම්පියසෙහි 1937 පෙබරවාරි 20 දින පලිවඩන ආරච්චිගේ ජෝන් සින්යෝ පියාණන්ට දාව රත්නායක මොදියන්සේලාගේ ගුණමල්ලෙතනා මෑණියන්ගෙන් මෙලොව ජන්මලාභය ලැබෝ පලිවඩන ආරච්චිගේ ටිකිරි බණ්ඩානම් පින්වත් කුලකුමරුවා කුඩා කල මූලික අධ්‍යාපනය වැලමිටියාව විද්‍යාලයෙන් ලබා ගත්තා. 1954 ජනවාරි මාස 7 දින වැලමිටියාවේ කුසලදම්ම නමින් මේ පින්වත් කුලකුමරුවා උතුම් වූ ප්‍රෞඪජා භූමියට පිවිසියා. 1963 සිට පෑලියගොඩ විද්‍යාලංකාර මහපිරිවෙනේ උපපරිවෙනාධිපති සහ විද්‍යාලංකාර සභාවේ පිරිවෙන් අධ්‍යක්ෂ ධුරයට උන්වහන්සේ තෝරාපත් කරගත් අතර එතැන් පටන් විද්‍යාලංකාර මහපිරිවෙනට අවශ්‍ය සියලු භෞතික හා මානව සම්පත් සංවර්ධනය කරමින් විද්‍යාලංකාර මහපිරිවෙනට තිබූ කීර්තිනාමය රැකගැනීම සඳහා දිවාරය නොබලා උන්වහන්සේ වෙහෙස වුණා. 1990 සිට පැලියගොඩ විද්‍යාලංකාර මහපිරිවෙනෙහි පරිවෙනාධිපති ධූරය සහ විද්‍යාලංකාර සභාවේ පිරිවෙන් අධ්‍යක්ෂක ධූරය උන්වහන්සේට හිමි වුණා. එම කටයුතු අධීක්ෂණය කළ ශාමෝපාලි වංශික මහානිකායේ මල්වතු විහාර පාර්ශවයේ වින්සත් වාර්ගික කාරක සංඝ සභාව ප්‍රථමයෙන් කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ධූරයද පසුව දර්ශන විශාරද ත්‍රිපිටක වාගීශවරාචාර්ය උපාධියද පුදකර සිටියේ උන්වහන්සේ විසින් මේ රටටත් සම්බුද්ධ ශාසනයටත් සිදු කරන්නා වූ අනූපමේය සේවය නිසාවෙන්. පසුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු ජනාධිපතිනිය විද්‍යාලංකාර පිරිවෙනෙන්ම ආරම්භ වී පසුව කැලණිය දලුගම ප්‍රදේශයේ ස්ථාපිත කළ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය උන්වහන්සේ වෙත පිරිනැමුවා. තවද මල්වතු මහා විහාරයේ උපාධ්‍යාය දුරන්තර ගෞරව නාමයද කොළඹ මාලිකාකන්ද විද්‍යෝදය මහපිරිවෙනෙන් ශ්‍රී සුමංගල විද්‍යාවතන්ස ගෞරව නාමයද සර්වෝදය භාර අරමුදලින් ජාතික සම්මානයද කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමක්‍රී ධර්ම මහා සංඝ සභාවෙන් සද්ධර්ම කීර්ති ශ්‍රී ශාසන ශිරෝමිනී යන ගෞරව නාමයද ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මකින් සාහිත්‍ය චක්‍රවර්ති යන උපාධිය ලබන්නට තරම් උත්කෘෂ්ට සේවාවක් උන්වහන්සේ විසින් සිදු කළා.
මියන්මාර් රජය විසින් 2003 වර්ෂයේදී අග්ගමහා සද්ධම්ම ජෝතික දජ යන ගෞරව නාමය වැලමිටියාවේ කුසල ධම්ම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත පිරිනැමුවේ උන්වහන්සේගේ ශාසනික සේවාවලට තව තවත් වටිනාකමක් එක් කරමින් අප නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ කිසිවිටකත් ජාති ආගම් කුල ભેද නොතකනවා එය උන්වහන්සේගේ ජීවන චරිතය තුළින්ම නිබඳව අපට දැකගත හැකි චරිත බික්කවේ චාරිකම් ගැන බුදුවදන සිහිපත් කරමින් උන්වහන්සේ නූතන සංඝ සමාජයට අවවාදෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද පරමාදර්ශී සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් ලෙස හැඳින්විය හැකි මාතර බෝධි ආරක්ෂක සභාව මගින් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරමින් මාතර කොටවිල නව දිස්ත්‍රික් රෝහලේ රුපියල් ලක්ෂ 500ක මුදලින් පිළිකා ප්‍රතිකාර ඒකකය සංවර්ධනය කිරීම මෙවන විට ආරම්භ කර තිබෙනවා. එහි සංවර්ධන කටයුතු නිරීක්ෂණය පසුගියදා සිදු කෙරුණා. මෙයටතේ දැනට ඉදිකරගෙන යන ලබන ගොඩනැගිල්ලේ වෛද්‍ය හෙද කාර්ය මණ්ඩලවල පහසුකම්ද ප්‍රතිකාර ලබා ගන්නන්ගේ පහසුව සඳහා වන සංවර්ධන කටයුතුද පුළුල් කිරීමට අවධානය යොමු කර තිබෙනවා. වර්ග අඩි 4000ක ප්‍රමාණයක රෝගීන් 23 දෙනෙකුට නේවාසිකවත් තවත් 25 දෙනෙකුට පමණ දෛනිකව ලබා ගන්නා ප්‍රතිකාර ලබා ගැනීමටත් හැකිවන පරිදි පිළිකා ප්‍රතිකාර ඒකකයේ පුළුල් කෙරෙන අතර මේ සඳහා ඇස්තමේන්තු ගත කර ඇති මුදල රුපියල් මිලියන 50ක්. අපේ සමාජයෙන් අපි ඉල්ලා සිටිනවා මේට අපිට සහයෝගය දක්වන්න කියලා. එයට ලංකා බැංක් මාතර ලංකා බැංකුවේ අධිශේන නිසරක්කාවේ ගිණුමක් තියෙනවා. ඒ ගිණුමට බැර කිරීමට හෝ මාතර බෝධි සභා කාර්යාලයට පැමිණ ඔබට ආධාර මුදල් ලබා දිය හැකි. අපි කිසිම වෙන තැනක මුදල් එකතු කිරීමක් කරනු ලබන්නේ අපි මේ අවස්ථාවේ කියන්න ඕන. ඔබගේ සහයෝගය මේකට අපි ඉතා වටිනවා. මොකද මෙම රෝගීන් පීඩා විඳිනාට වැඩිය රෝගීන් පීඩා විඳිනා ඒකට ප්‍රතිකාර කිරීම සඳහා ඉතින් හැමදේම අපි කරන්නේ අපේ පින්කඩේට වැටෙන මුදල් වලින් ඒ මුදල් නිසියාකාරයෙන් සමාජගත කිරීම තමයි අපේ වගකීම මෙය මම හිතන්නේ අපි ලංකාවේ අනුත් සියලු දෙනාටම මෙය ආදර්ශයක් වෙයි කියලා අපි හිතනවා සමාජයේ වගකීමක් හැටියට අපි මේ දේ කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා මාතර බෝධිසත්ව සභාවට ආවේනික නව වැඩසටහන් බොහොමයක් රටේ අවශ්‍යතාවය සඳහා ශාසනීය සහ ජාතික සමාජීය අවශ්‍යතාවයන් සඳහා මේ මුදල් අපි ඉදිරියේදී යොදන්න බලාපොරොත්තු වෙනවා. සමහිත සුවපිනිසන උදාරතර තේමාවෙන් බෞද්ධයා මාධ්‍යජාලය ආරම්භ කොට විඩාබර ජනහිත දහමෙන් සනසාලු පූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දැයෙන් සමුගෙන එළඹෙන මාර්තු මාස 3 වනදාට තෙවසරක් සපිරෙනවා. එවෙනුවෙන් උන්වහන්සේ වෙත පින් අනුමෝදන් කරමින් උන්වහන්සේගේ තෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම් මාලාව මෙවර සිදු කරන්නේ කුසල ධම්ම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේම සමාජ මෙහෙවර පූර්වාදර්ශය කරගනිමින් පූජනීය දරණාගම කුසල ධම්ම පුණ්‍යවන්ත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බෞද්ධ මාධ්‍යචාලයත් ශ්‍රී සම්බෝධි මහා විහාරයත් තරහා සිදු කළ මහා සමාජ මෙහෙවර උන්වහන්සේ අපවත් වී තෙවසරක් ගතවන වර්තමානයේදී දෙස්විදෙස් බෞද්ධ ජනතාවගේ හදවත් තුළ නොමැකි නොනැසී පවතිනවා. එම උදාරතර මහා යතිවරයාණන් වහන්සේ වෙත පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ පෙරදැරිව ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යචාලය කරු සභාපති පූජනීය මොර්ලන්දේ වජිරඥාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මත තෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ වැඩසටහන් මාලාව මෙවර සංවිධානය කොට තිබෙනවා. ඒ යටතේ පෙබරවාරි මාස 26 වන දින බොරලන්ද සම්මානී පාසලේ අධ්‍යාපනය ලැබන දූතරුවන් සඳහා පොත්පත් සහ අධ්‍යාපන උපකරණ පරිත්‍යාග කිරීමේ ප්‍රජාසත්කාරක වැඩසටහනක් ප්‍රාත්මක වනවා.
अनुराधपुर प्रदेश दुष्कर जीविका जनता पानी जल आवश्यकता जल प्रेरण श्री बोधिमल विहारे सहित बोधि प्राकार पूजा මාර්තු මාස 3 වන දින දුෂ්කරව පිරිවෙන් අධ්‍යාපනය ලබන 59ක් සාමණේර ස්වාමින් වහන්සේලා උදෙසා සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්වීමට ද නියමිතයි. මෙලෙස පැවැත්වෙන පින්කම් සඳහා කුසල ධම්ම පුණ්‍යවන්ත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ධර්ම සම්නිවේදන කාර්යභාරයෙන් දහම් පවස නිවාගත් පරිත්‍යාගශීලී ඔබටත් උන්වහන්සේ වෙත කෘතවේදීත්වය පළ කරමින් දායකත්වය දැක්වීමට අවස්ථාව හිමිවනවා. එෙහිදී දුෂ්කරව පිරිවෙන් අධ්‍යාපනය ලබන 59ක් සාමණේර ස්වාමින් වහන්සේලා සඳහා අවශ්‍ය පොත්පත් පරිත්‍යාග කිරීමටද එම පිරිවෙන් සඳහා අවශ්‍ය ත්‍රිපිටක පොත් කට්ටල පූජා කිරීමටද අවස්ථාව හිමිවනවා. එමෙන්ම එම පිරිවෙන් සඳහා අවශ්‍ය ඇඳ මෙට්ට කොට්ට සහ පොත් කබඩ ආදී ගරු භාණ්ඩ පූජා කරමින්ද එම සාමණේර ස්වාමින් වහන්සේලා උදෙසා අවශ්‍ය චීවර සහ අටපිරිකර පූජාව සඳහාද පින්වත් ඔබට දායකත්වය ලබා දිය හැකියි. එසේම බොරලන්ද සම්මානී පාසලේ දුෂ්කරව අධ්‍යාපනය ලබන දූතරුවන්ට පොත්පත් ඇතුළු පාසල් උපකරණ ලබා දෙමින් කෙරෙන ප්‍රජා සත්කාරක වැඩසටහන ආදී මෙම උතුම් කෘතගුණ දැක්වීමේ පින්කමට ඔබටත් හැකි අයුරින් දායක වීමටද බෞද්ධ මාධ්‍ය ජාලයේ අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ සඳහා ඔබේ කෘතවේදීත්වය පරිපරිත්‍යාගයන් බෞද්ධ පුණ්‍යාධාර අරමුදල නමින් නැති සම්පත් බැංකුව කිනුම් මංකය 02-70-60-195 හෝ බෞද්ධ පුණ්‍යාධාර අරමුදල නමින් නැති මහජන බැංකුව කිනුම් මංකය 176-100-130-2-46-69 හෝ බෞද්ධ පුණ්‍යාධාර අරමුදල නමින් නැති ලංකා බැංකුව කිනුම් මංකය 04-81-02-19 7-8 අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේකකාධිකාරී ත්‍රිපිටක විශාරද පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත අග්ගමහා පඬිත ගෞරවනාමය ප්‍රදානය කිරීම හෙට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කිරීමට නියමිතයි. විචිත්‍ර ධර්ම කතිකයන්න් වහන්සේ නමක් ලෙස බෞද්ධ ආමාත්‍යචාලයේ ආරම්භයේ සිටම මේ දක්වා කටයුතු කළ පූජනීය කහගොල්ලේ සෝමවංශ නාහිමියන් මෙරට ජනතාවගේ සිත් තුළ ධර්ම අවබෝධය ඇති කිරීම උදෙසා ඉමහත් මෙහෙවරක් සිදු කරමින් සිටින මහා යතිවරයන්න් වහන්සේ නමක් අතිපූජනීය නායුවනේ අරියදම්ම නාහිමියන් පූජ්‍යපාද මිතලාවේ විනීත නාහිමියන් වැනි ව්‍යත් ධර්මදර විනීතර භික්ෂුන් වහන්සේලා රැසකගෙන් ධර්ම පන්නරය ලැබීමට පූජනීය කහගොල්ලේ සෝමවංශ නාහිමියන් පුණ්‍යවන්ත වුණා. 2021 පෙබරවාරි මාස 21 වෙනි ඉරිදා දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී විශේෂ උපහාර පූජාවක් සිද්ධ වෙනවා. එනම් අම්බලංගොඩ ගල්දුව කහව श्री गुणवर्धन योगाश्रम मध्यस्थानाधिपति त्रिपिटक आचार्य त्रिपिटक विशारद कम्मट्टान आचार्य विचित्र धर्म देशक अतिपूजनीय कहगोल्ली सोमवंशाभिधान महास्वामीन वहांसेट उन्वांसे शासनिक वसें जातिक वसें सिदुकरन उदार अमिल सेवावट उपहारयक वसें बुरुमरटिन लबेन අග්ගමහා පඬිත කියන ගෞරව නාමයත් ආචාර්ය පදවියත් පිරිනැමීම හෙට දවසේ සිදු වෙනවා. ඒ සඳහා විශේෂ වශයෙන් ශ්‍රී ලංකා අමරපුර මහා සභාවේ උත්තරීතර මහානායක අතිපූජනීය කොටුකොඩ
ධම්මාවාසාබිධාන මහස්වාමින් වහන්සේගේ අවසරයේ පරිදි ඒ උදාර අවස්ථාව සිදු වෙනවා. ඒ සඳහා සංවිධාන කටයුතු සමගි සංගමයේ විසින්ද සිදු කරනු ලබනවා. ඒ සුවිශේෂී අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදාපතිතුමා ප්‍රධාන ප්‍රභූ රැසකගේ සහභාගිත්වය සහ උත්තරීතර මහානායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නේ සහභාගිත්වයෙන් ඒ පුණ්‍ය කර්මයේ සිදුවෙන බව ඉතාම කාරුණිකව දන්වා සිටිමු. සසු නඹරේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙවන් ශාසනික සේවාවන් රැසක් තවත් චිරහත් කාලයක් සිදු කරගෙන යාමට අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම අධිපති ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද පූජනීය කහගොල්ලේ සෝමවංශ නාහිමියන්ට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවායි කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ ආමාත්‍යශාලයේ ගරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන නාහිමියන් ඇතුළු සේවක මණ්ඩලය ප්‍රාර්ථනා කර සිටිනවා. රුවන්වැලි මහා සැරදුන් සහ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීම සඳහා පැමිණෙන ආබාධිත වන්දනාකරුවන් වෙනුවෙන් රෝදපුටු පරිත්‍යාග කිරීමේ උතුම් වැඩසටහනක් බෞද්ධ මාධ්‍යාලය ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වන රෝදපුටු අදත් බෞද්ධ මාධ්‍යාලය වෙත බෞද්ධ සදහැවතුන් විසින් පරිත්‍යාග කළා. සිරිමා කරුණාදාස මහත්මිය ඇතුළු පවුලේ පිරිස මිය පරලොව සැපත තම ඥාතීන් වෙත පුණ්‍යානුමෝදනා කරමින් රෝද පුටුවක් අද පරිත්‍යාග කළා. මේ අතර පන්නිපිටියේ පදිංචි ආර්යවති බණ්ඩාර මහත්මිය ඇතුළු පවුලේ පිරිසද අද රෝද පුටුවක් පරිත්‍යාග කළේ මිය පරලොව සැපත් ඥාතීන් වෙත පුණ්‍යානුමෝදනා කරමින්. එසේම ටී පද්මිනි ස්වර්ණතිලකරත්න මහත්මියද රෝද පුටුවක් පරිත්‍යාග කරමින් මිය පරලොව සැපත් ඥාතීන් වෙත පුණ්‍යානුමෝදනා කළා. මෙලෙස සදහැවතුන් පරිත්‍යාග කළ රෝදපුටු පූජනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ තෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කමට සමගාමීව පෙබරවාරි මස 26 වන දින අනුරාධපුරයේදී ආබාධිත සදහැවතුන්ගේ පරිහරණය සඳහා ලබා දීමට නියමිතයි. එත් සමගින් අදට නියමිත සුසන්දේශය පුවත්විකාශය නිමාවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශය Facebook පිටු ඔස්සේ දිනපතා විකාශනය වන අපගේ ප්‍රධාන පුවත්විකාශයත් සමගින් ඔබට එක්විය හැකි. ඔබ සැමට සුභ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.